අපි ගැටලුවකට මුණ පාලා තිනා නිරෝධායන මධ්‍යස්ථානවල 30කඳ ඡන්දේ පැවැත්වීම සම්බන්ධයෙන් අපේ රටේ පූර්ණයෙන් ඡන්දේ දීම කියන සම්බන්ධයෙන් නීතියක් නැහැ අපට නැතුව අන් අයට කෙසේද කියලා අප වෙත පැමිණිලි කීපයක් ඉදිරිපත් තිබී ඒක නිසා කලින් යොදාගත් විදිහට 31 වෙනිදා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඡන්දේ පැවැත්වීම අපට කරන්න බැරි වෙන තත්ත්වයේ තියෙනවා අපි ඇත්තටම මේකෙන් උත්සාහ කරේ එක අඩියක් මේ ඇඩ්වාන්ස් වෝටින් කියන එකට තියන්න නෑ එහෙම අයිනවනා අපි වෙනම කිව්විකල් වෙනම පෝලිං වෙනම වෙලාවල් අපිට වෙන් කරලා දෙන්න පුළුවන් ඕනනම් පහේ ඉඳලා ආමාර වෙනකන් වුණත් අපි එවැනි තත්ත්වල දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කළා තියෙනවා ඡන්ද ගණන් කරන අය බය වෙන්න ඕනෙත් නෑ ඡන්ද පත්‍රිකා යම් විදියකින් හෝම් ක්වොරන්ටයින් අය මාක් කරොත් එය ගණන් කරන්නේ ඔවුන්ගේ ඡන්දේ දාන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය මම ඡන්ද පොලට යනවා මොකද වයසක අය බයයි නේද මට 65 මං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව අරන් ලකුණු प्रकाश कले මේ කොවිඩ් දානමේව සංගතය කඩා වැදුන් නැත්තම් එහෙනම් අප්‍රේල් 25 ඡන්දෙ තියලා මේ පහමම ලියුම දීලා ජුනි 5 වෙනිදා ඉඳලා මට විශ්‍රාම ගන්න තිබුණා. අපේ කමිෂන් සභාවේ නිල කාලය නොවැම්බර් 13 අවසන්. බොහෝ වෙලාවට මෙහිම පසු අපේ කමිෂන් සභාවට ඡන්ද වීසීමක් කෙන එකක් නැහැ. සකච්ඡාවට ගු දේශපාලන පක්ෂ නියෝජිතයන්ද අදහස් පළ කළා. දේශපාලන පක්ෂ ඉල්ලා සිටිය මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම් දෙන්න කියලා මැතිවරණ දිනේදී කොවිඩ් රෝගීන් ඉන්නවා කියන විවිධ කටකතා පතුරු වල ජනතාව ඡන්දපොලට එහෙම නවත්තන්න බිය කරන්න දරන උත්සාහයක් තියෙනවා මෙවැනි වැරදි ප්‍රචාර වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කොමිෂන් සභාවෙන් කරනු ලැබුවා. සාකච්ඡා කරා මේ නිරෝධායනය කරපු අය සම්බන්ධව ඡන්දේ පාවිච්චි කිරීමත් ඒ වගේම මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධවත් මම හිතන්නේ මේවා සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්න කියලා අපි සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. අපි මැතිවරණයට බොහොම ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක් සටනක් ගිනිනවා. මේ අන්තිම සතිය මේ මැතිවරණේදී. ඒතර මේ සතිය තුල නොයෙකුත් මෙවැනි නීති විරෝධී ඡන්ද කටයුතු කෙරෙන්නට පුළුවන් මැතිවරණ කොමිසම කොහොමද මේකට මැදිහත් වෙන්නේ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අනිත් එක තමයි පත්‍රිකා බෙදීම දෙවනිදා රෑ ඡන්ද ප්‍රචාර කටයුතු අවසන් වුණත් තුන්වෙනිදාත් මේ තමන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ ගැන ලොකු අවධාරණයක් කරා